හැටියට නෙවෙයි ප්‍රශ්නයක් හැටියට අත්‍යවශ්‍යම මේක පල්ලියෙන් කරේ කියලා. පල්ලියට පණිවිඩය යවන්නේ. ආ ඔබතුමා දන්නවා ආචාර්යවරයෙක් කියලා. ඒක ආචාර්යවරයෙක්. අපේ සංස්කෘතික අංගයක් තමයි මේ පෙරහ. අපේ බෞද්ධ පොද බෞද්ධවසර පොසම් පෙරහ. හින්දු මහරහතන් වහන්සේ වැඩම කළා. ඒ සඳහා පවත්වන පෙරහ. පෙරහැරේදී ඉස්ලාම් ජනතාව දුරන් යාළුවෝ තියෙනවා, ඊටවතුන් තියෙනවා, ශබ්ද නගරේ හිනාවේ අරගෙන බලා ඉන්න අය තියෙනවා. බොහොම හොඳයි. පිරිසක් මේ පෙරහැරේදී බාධා කළා මෙතෙන්දි කියන නිසා මම කිව්වේ නැහැ, ගමීව කිව්වේ නැහැ. අර තාපයක් උඩ නැගගෙන අපේ තරුණියෝ මේ සබරගමු නැටුම ඔබතුමා දන්නේ නැති ආචාර්යවරයෙක් ඇතුළේ සබරගමු නැටුමේදී ඇඳුම ගන්න පේ වෙලා මේවස් ගානක් ඉඳලා ඒ අනුවනි ඇඳුම ලැබෙන්නේ සාල වටිනාකමක් තියෙනවා. අනිත් එක තමයි මේ අරෝමයන් දීගෙන රෙමේ නටන නටුමකුත් නෙමෙයි මේ සංස්කෘතික අංගයක් එක වටිනවා. ඒ ආශිර්වාදයෙන් තමයි ලැබෙන්නේ අර ඇඳුම. ඉතින්දි බොහොම අශීලාචාර විදිහට ඉස්ලාම් කීපතේ කතා කරා තමයි මම තමයි කියේතර තමයි රෙකෝඩරන්ට අපි වටේ දානවා දෙපැත්තේ මම තමයි ආරක්ෂා විදිහේ මම තාම හාමුදුරන්ට කිව්වේ නැහැ ගමේ කාටවත් කිව්වේ නැහැ එතෙන්දි කිව්වේ. ඉතින් මේක කොහොම හරි ඒගොල්ලන්ට සහජීවනයේ පිළිබඳ ඒවට බාධා නොකරන හැටියට අර පිළිස හැරගත්ස ගන්න තියෙනවා නම් කොහොමද මම එතෙන්දි අත්‍යවශ්‍යම කිව්වා නම් ජර්මනයේ ඉතින් අර පිට අවශ්‍ය නැහැ එතන අර පුජ්‍යල ජීව දෙනෙක් කරපු වැඩේ ඔක්කොම එහෙම නැහැ අනිමිසු වැඳගෙන බලයි වඳිනවා. ඇයි එතනින් පස්සේ තමයි අපේ රට අත්‍යවශ්‍යම රටේ නොඑක් පාතිහානියන් පාන්නේ නේ. බිඳු මහරතන් නඩම කළාට පස්සේ සෑම දෙයක්ම නේ වැඩි හරියක් අපිට බෞද්ධ දර්ශනය කියන විදියට. ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් එහෙට නොයෙකුත් කලකෝලහලවට සුලමුල පුරන්නේ මෙවැනි සියුම් පොඩි කාරණාවන්. ඒ අර මුස්ලිම් කියන ඒ ආගම මත කියනවට වඩා ඒ තරුණයන්ගේ තියෙන මානසිකත්වයේ මත සිද්ධ වුණ දෙයක්. නමුත් අන්‍ය ආගමික සංස්කෘතීන් වලට ඔවුන්ගේ ඇදහිලි වලට ඔවුන්ගේ විලිවෙත් වලට ගරු කිරීම අපි සිදු කළ යුතුයි. අපි අනුගමනය කිරීම කියන දේ නෙමෙයි ගරු කිරීම සිදු කළ යුතුයි. නොයෙකුත් කලකෝලහලවලදී මෙවැනි සුළු කාරණාවන් ඉස්මතු වෙලා තිබෙනවා. නමුත් බොහොම අපි අගය කරනවා, ස්තුතිවන්ත වෙනවා මෙවැනි සියුම් කාරණාවන් එවැනි අවස්ථාවලදී ඉස්මතු නොකර ඒක යටපත් කරලා පස්සේ මේ ජනතාවට මේ පණිවිඩය ලබා දීම සඳහා පමණක් මේක සභාගත කරාට ඒ අවස්ථාවේදී ඔබතුමා හිතුවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න තිබුණා. නමුත් මෙවැනි කාරණා තියෙනවා ඕනම සමාජයක. දැන් අපේ සමාජයේ තරුණයන්ට වගකීම හරියට පවරලා නැහැ. තරුණයන්ගේ වගකීම මොකද්ද කියලා දීලා නැහැ. එක්කෝ ව්‍යාපාරික දැනුම ලබා දෙනවා ව්‍යාපාර කරන්න කියලා. එහෙම නැත්නම් ඔහෙ අයාලේ යවනවා. අධ්‍යාපනය හරියට ලබා දෙන්නේ නැහැ. බොහොම ප්‍රතිශතාත්මකව අඩුයි අපි. ඒ නිසා තමයි ඔය ප්‍රශ්න අටගන්නේ. අයාලේ යන රස්තියාදු ගහන ඔය වගේ තරුණයන් නිසා සමස්ත සමාජයටම ප්‍රශ්නයක් කැළලක් ඇති වෙනවනේ, අගෞරවයක් ඇති වෙනවනේ. මේවා අනිවාර්යයෙන්ම අපි අවබෝධ කරගෙන ඒ වැරදි කරන අයට අනිවාර්යයෙන්ම අප විසින් පොලිසිය අරහා දඬුවම් ලබා දීමට කටයුතු කරන්න ඕන. ඒ පණිවිඩයේ එවැනි අවස්ථාවකදී අපේ ගමේ අපි දන්න අවස්ථාවකදී ඒක අපි ඉන්න තැනකදී සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඒකට ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා කොහොමද ඒවට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. හේතුව ඒ මෝඩ ක්‍රියාව නිසා, මුග්ධ ක්‍රියාව නිසා සමස්ත සමාජයක්ම බැටකණ්ඩ වෙනවා. ඒව අපි සියුම් ස්ථාන අපි අවබෝධ කරගෙන තිබෙනවා. මහජාතියක් ජීවත් වෙන රටක අපේ ආගමේ පවා පවසා තිබෙනවා. ඔබ දෙවියන් නොහදහන ජනතාවට, අල්ලා නොවන අය අදහන ජනතාවට දෝෂාරෝපණය කරන්න එපා. ඔවුන්ට අගෞරව කරන්න බෑ අපිට. විවේචනයක් තියෙන්න පුළුවන්, ස්වයං විවේචනයක් තිබෙන්න පුළුවන්. හරි වැරදි, මේක හරිද සත්‍යයක්ද නැද්ද කියන එක ඒ විවේචනයක් තියෙන්න පුළුවන්. නමුත් නිග්‍රහාත්මක විවේචනයක් නොවිය යුතුයි, අගෞරව කිරීමක් නොවිය යුතුයි කියන මතේ ඉතාමත් තදේම ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා අපි අවබෝධ කරගෙන අපේ ජනතාවට හැකිතාක් දුරට ඒවා පැහැදිලි කරලා දෙන්න අපි කටයුතු කරනවා ඉන්ෂාල්ලා. ඔබට ඒ සඳහා අපි පොරොන්දු වෙනවා. මේ ගමේ ඉන්න පාර්ශ්වයටත් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා, ඒවා නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා. මෙතරම් වූ කාල වේලාවක් අපේ ආරාධනා පත්‍රයේ පිළිගෙන කෙටි කාලයක් තුලදී අතිවිශාල කාලයක් අප වෙනුවෙන් කැප කරලා ඔබගේ වටිනා කාලය වෙන් කරලා
මෙම සහජීවන වැඩසටහන ඉස්ලාම් පවසන මානවීයතාවාදය දේශනය හා පැනේට පිළිතුරු වැඩසටහන අති සාර්ථකව පවත්වා ගැනීමට ඔබ ලබා දුන්නු සහයෝගය බලංගොඩ ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම හෘදයාංගමයෙන්ම ස්තුතිය පුද කරමින් නැවත වාරයක් මතු අනාගතයේදී මෙවැනිම වැඩසටහනකින් ඔබත් සමග සම්බන්ධ වෙලා මෙම වැඩසටහනට සහභාගී වූ මෙවන් වූ වටිනා වැඩසටහන්වල අගය පහදා දීලා සියලුම ජනතාව රැස් කරලා අපගේ මේ අදහස් උවමාරු කර ගැනීම අකණ්ඩව සිද්ධ කර ගැනීමට ඔබ මතු අනාගතයේදීත් අපට සහයෝගය දක්වාවි කියා බලාපොරොත්තු වෙමින් නැවත වතාවක් ඔබ සියලු දෙනාම මෙතන සහභාගී වීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මා නිහඬවනවා. ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.